අන්ද පහල මියුගුණ පුරවරයේ වැඩි දෙනා දිනපතා පැමිණෙන ජනප්‍රියම Facebook පිටුව පින් තැන්නේ වංගු ඔබතුමත් දන්නවනේ සභාවේ තත්ත්වය දැන් මේ අයවැය 13 වෙනිදා ඉතින් දැම්මම අපේ දේශපාලන අධිකාරියේ නායකයෝ අයවැයට විරුද්ධ වෙලා ඉවරයි සාමාන්‍යයෙන් ඕනම උගත් මිනිහෙකුට තේරෙනවා පළාත් පාලන ආයතනයක් කියන්නේ ආයතනය තුල දේශපාලනයක් නැහැ මේක අකණ්ඩව පවත්වාගෙන යන්න ඕනේ සභාවක් ඉතින් දැන් අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ දේශපාලන ගාවගෙන තාම අයවැය කෙටුම්පත සලකා බලන්න කලින් අයවැය පරද්දන්න කියලා ලෑස්ති වෙලා තියෙනවා ඉතින් මම කියන්නේ අපේ මහියනේ ජනතාවට කියන්නේ මීට වැඩිය බුද්ධිමත් වෙන්න ඕනේ ඡන්දෙ දෙන්නකොට තමන්ගේ අත්වලින් වැරදි තීන්දු తీන අරගෙන අට පාස් නැති මිනිස්සු මෙලෝ හතරක් දන්නේ නැති මිනිස්සු ප්‍රාදේශ සභාවට එවුවම ඉතින් මේ මිනිස්සු කරන්නේ තවත් දේශපාලඥයන්ට අතකොළ වෙන එක දැන් රයින කණ්ඩායම 11 සිට රැස්වීමක් තියෙනවා ඒ රැස්වීම ගන්නෙම මොනම තත්ත්වයක් යටතේවත් අයවැයට පක්ෂ වෙන්න එපා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායක මේ උඩ තීරණය කළ ඉවරයි අයවැයට පක්ෂ වෙන්නේ නැහැ කියලා. ඒතර මේ JBP එකක් කියනවා අයවැයට පක්ෂ වෙන්නේ නැහැ. මේ අයවැය කියන්නේ මොකද්ද කියන්නකො? 2020 තුළ මහියංගන බල ප්‍රදේශයේ ප්‍රාදේශ සභාවෙන් කරන සංවර්ධන කටයුතු. ඒකට විරුද්ධ වෙනවකට වඩා මම කැමති සභාපතිරා විදිහට සංශෝධන තියෙනවා නම් ප්‍රමුඛතාවය ගත වෙන්න ඕනේ මේක නම්. ඒ වගේ සංශෝධන ඉදිරිපත් කරොත් මම ඒව සතුටින් බාර ගන්නවා. ඒ සංශෝධනත් එක්ක තමයි මේ අයවැය කරගෙන යන්න ඕනේ. එහෙම නැතු අයවැයට විරුද්ධ වෙනවා කියන එකත් එක්ක දේශපාලනය. ඉතින් මේ දේශපාලන න්‍යාය පත්‍ර එකතු කරගෙන නැති කරන්න යන්නේ මේ මහියංගන සංවර්ධන. ඒ නිසා මම ජනතාවට ඉල්ලන්නේ අඳුම කරමින් අපේ ජනතාව මීට වඩා බුද්ධිමත් වෙන්න පුළුවන් නම් අඳුම කරමින් අපිට මේ තමන්ගේ අතින් පත්වන මහජන නියුතිය සැබෑ ලෙසම ජනතාවාදී නායකයෙක් වෙච්ච දවසට මේ මහියංගන මීට වඩා හොඳ තැනකට එන්න. එහෙම නැති වුණොත් වෙන්නේ හැමදාම මහියංගනේ දුප්පත්කමේ පතුලේ තියෙයි. දේශපාලඥයෝ විතරක් තම තමන්ගේ බඩගෝස්තර හොයාගනි. අහිංසක ජනතාවයි දේශපාලන 6ක් 4ක් නොතේරෙන මිනිස්සු ප්‍රාදේශ බාට මේ මිනිස්සු දඩමිමා කරගෙන තමන්ගේ පට දේශපාලන අරමුණින් වැඩ කරයි. දැන් මට වෙද මහත්තයා අපේ හිටපු සභාපතිවරයා අද ලේකම්වරයට කතා කරලා කියනවා සසින්ද්‍ර රාජවක්ෂ මෙතුමා එනවලු 13 වෙනිදා බජට් එක පරද්දන බලන්න. ඒක නිසා කොටුවක් ලෑස්ති කරලා තියන්න කියලා කිව්වා. සසින් රාජපක්ෂ මේ මේ ඌව පළාත හිටපු කීර්තිමත් මහැමතිවරයා. එතකොට එක්කෝ මහැමතිවරයා එනවා නම් ඒ එන්නේ මේ මහියංගන ජනතාවගේ 2020 සංවර්ධනය කරන්න තියෙන අයවැය ලේඛනේ පරදීම බලලා පොරිර සතුටක් ලබන්න. එහෙම නැත්නම් එවැනි දෙවන්ත නායකයෙක්ගේ නමක කියා ප්‍රාදේශීය වශයෙන් දේශපාලනය කරපු ඒ අපේ හිටපු සභාපතිරේ සුනිල් ප්‍රේමජයන්ත් මෙතුමා පටු දේශපාලන වාසය කරා. ওই දෙකේ කෝකද කියලා බලන්න පුළුවන් 13 වෙනිදා ඔබතුමාලට. අන්ද පහල මියුගුණ පුරවරයේ වැඩි දෙනා දිනපතා පැමිණෙන ජනප්‍රියම Facebook පිටුව පින් තැන්නේ වංගු.